है कि अपि अनतुरु सिद्धविय हैकि स्थान इतनी तमाम पाठम අවසන් කරේ. එහෙනම් අපි අද මේ අනතුරු සිදුවිය හැකි ස්ථාන ටික බලමු මොන වගේ තැන්වලදී අනතුරු සිද්ධ වෙන්න පුළුවන් කියලා. මෙන්න බලන්න. ඔව් මෙන්න මෙතන අපි ඉස්සෙපින් නෑන නිකන් කොලයක් නේ තියෙන්නේ. රයිට් මේක බලන්න. ඔව් මෙන්න මේ වගේ ස්ථාන මම මේ පින්තූර ගිහලා තියෙත් පෙන්නන ඔයාලට මේ වගේ ජලාශ වලදී නේ මේ වගේ තැන් දැක්කට පස්සේ අපි නාන්න හරිම කැමති පිනු ගහන්න තුන් නාන්න නේද දැකපු ගමන් පණින්න ගියොත් එහෙම මොකද වෙන්නේ ඔන්න අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් නේද අපි විනෝද චාරිකාගියට පස්සේ මේ වගේ තැන් වල නාන්නෙම නතර කරන බත් කන්න නේද කෑම කන්න විවේක ගන්න මෙවැනි තැන් වල නතර කරන. එතකොට දැක්කට පස්සේ මේකට බහින්න හිතෙනවා. නාන්න එක ගොඩක් ආසයි වතුරක් සීතලයි. නේද? හරි ආසයි. හැබැයි ඉතින් සමහර තැන් ගැඹුරුයි ගොඩක්. නේ? ඉතින් ඒ වගේ තැන් වල බැස්සොත් අපිට අනුතුක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිට අනුතුක සිදු නොවන තැන් තියෙනදී මේ නේද ලස්සන තැන්. ඒ වගේ තැන් එක ගියේ නෑම තමයි හොඳම දේ. තිඹුලන් ඉන්න තැන්. තිඹුලන් වගේ සත්තු ඉන්න තැන්. එතකොට සර්පයන් ස්ථාන. නේද? තිඹුලන් සිටින ස්ථාන. ඒ වගේ තැන් වලටත් අපි ගියනාන්න බැස්සො කණිතු සිද්දුලා විශේෂයෙන් වැව් වල පුතේ. වැව් වල තිඹුලන් ඉන්නේ. නේද? එතකොට භයානක. සමහර ගංගා වලත් තියෙනවා. වතුර අඩු ගංගා වල තමයි ගොඩක් කාලවලට ඉන්නේ. හයි ඉතින් මේ වගේ තිඹුලෙක් ලොකු අනතුරක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. සැඩපහර වැඩි තැන්වල දිය නෑම නේද මුහුදු වෙරළේ. ගොඩක් සැඩපහර වැඩි තැන්වල රැල්ල ගොඩක් වැඩි තැන්වල දිය නෑම අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. නේද? හරි භයානකයි ඒ වගේ තැන්වල. අපි ඉතින් මුහුදු වෙරළ දැක්කම හරි ආසයි දුරගෙන දුරගෙන යනවා නේද? වැලි මාලිගා හදනවා, සිප්පි කටු ඇහිදිනවා. දස කැඩෙන්න පුළුවන් නේ දැන් මේ දවස්වල තුනක වැඩි ඔන්න බයවනක දිරාගියේ ගස් යට සෙල්ලම් කරනවා පොල් අතු තිබෙන දිරාගියේ පොල් අතු තිබෙන ගස් යට නේ වේලුණු පොල් තියෙන ගස් යට සෙල්ලම් කිරීම ඔබට ඔළුවට වැටෙන්න පුළුවන් නේ අපිට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කටුපඳුරු තැන් තියෙන තැන් වල සෙල්ලම් කිරීම දැන් මේ වගේ තැනකට බෝලයක් ගියොත් ඔන්න අපි බෝලේ ගන්න යනවා එතකොට කටු වලට සීරෙන්න පුළුවන්. සමහර කටු තියෙනවා ගොඩක් විශ්සයි ඒ වැන්නාට පස්සේ. තේරුණා? කටු පාදු තිබෙන තැන්. දැන් මේ වගේ කටු බලන්න. සර්පයන් සිටින ස්ථාන. නේද? අනතුරු සිදුවිය හැකි ස්ථානය. ඔව්. ඉතින් මේ නයා විතරක් නෙමෙයි පොළඟා ඊට පස්සේ උණ කටුවා කියලා අපි කියනවා නේද? ඒ වගේ සත්තු අපිට ඇහැට පේන්නේ නැහැ ඒවා මේද කොළ රුදු වශයෙන් හැංගිලා ඉන්නේ කට්ටිය. පෑගුණොත් දස්ත කරනවා. නේද? පෑගුණොත් දස්ත කරනවා. ඉතින් ඒ විතරක් මේ පත්තෑය බෝනුස්සා වගේ සතු බයන්න. නේද? ඒ දඬු වගේ තැන්වල මේ වගේ තැන්වලින් එහෙට මෙහෙට ගමන් කිරීම. පහඟ වැටෙන්න පුළුවන්. නේද? ඉතින් ඒ වගේ තැනුත් පුතේ අනතුරුදායක තැන්. මේ වගේ මේ සතුන් ගැවසෙන ස්ථාන ඔය කුණු හරක් වගේ සතුන් දැන් මේ බලන්න මේ ළමේ කුණු හරකින් පිටේ නැගලා ඉන්නේ ඉතින් භයානක නේද අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් මොකද මේ කුණු හරකේ අනින්න පුළුවන් නේද අපිට පහර දෙන්න පුළුවන් කකුලෙන් ගහන්න පුළුවන් නේ එතකොට තුවාල සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම භයානක ස්ථාන ඒ මේ තව එකක් තමයි මේ
ඔය පාසල් බස් රථවල පොදු බස් රථවල අපි යනකොට නේද අත එළියට දාගෙන යන හුස්ස එළියට දාගෙන යන ඒකත් අනුතුරු සිදුවිය හැකි දෙයක් ඒකත් බයවට නේද ලයිට් කනවල වදින්න පුළුවන් වෙනත් වාහනයක අත වදින්න පුළුවන් නේ ඒකත් බයවට ඔව් පොත්පත් කියව කියව පාරේ යන එකත් අනුතුරු සිදුවිය හැකි දෙයක් फोन एक पारिश करमी पारे का बन की मो नेद एका सांसुल सी दुवे ने पुणे होंदे ओए समय बुद्धि आपी अनतुर सी दुवे है कि स्थान मे को आ लिवे रह नेद अनतुर सी दुवे है कि स्थान होंदे आपी ये मुहिना मम पेन पिंटूर वाली याद लिटुली लिसल वैद करना है नहीं तो ओह हाँ लिया एक मिनट मरते हैं ना और ये मालतुरु सिद्धू है कि इस साल कीपे आप लिए हुआ है तो मामले कीपे आप का नाम होने में तो नहीं है मैं तीन आवे आवे वासा नोदेमु पाताल चल ओको मम्मी आप आई नोंदे आओ ओको यार ना समहारु मैनिकारा आवरणे आरक्षित बैमक ने वाटे अरे गाड़ी वाली नाराज़ी तो बैमक बंदी ना है ये मत देखो हमारे बैठे ही फुल वाले नहीं एक आस बाय आने का ये वाली टाइम वाला आप सेल्लांग कराने आने होंगे नहीं
තේරුණාද? ඒක තේරුණා නම් අපි මේ වගේ තැන් වලින් දුරස් වෙලා ඉන්න ඕන, දුරින් ඉන්න ඕන. मेन देखा अलवान අපිට කුලීලාවේ සිද්ධ වෙනවද කියලා අපි දන්නේ නේද හැබැයි ඉතින් අනුතුරු සිදුවිය හැකි ස්ථාන අපි දැනගෙන හිටියොත් ඒ වගේ තැන් වලින් අපිට බේරෙන්න පුළුවන් නේද මෙන්න මෙතෙන්දී අනුතුරක් සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මෙතෙන්දී අපි පරිස්සම් වෙන්න ඕන කියලා හොඳට දැනගෙන ඉන්න ඕන ඒක දැනගෙන හිටියට පස්සේ අපිට ඒ අනුතුරු සිද්ධ වෙන්නේ නැහැ සමහර විදෝ මොණේ වගේ නේ ඔය अलग दोलाक देखोगे कमीनो नहीं पहला पीन हो दिया अलग देखो ते कटा इतना पीन है ना दाने दे में इतना कोई तरह गैंबुरुद ने या मुकुट दाने मोड़े वाके पीन आने आना अंतिम टाइम दिए गिले ना नहीं अमितर मुकुट अलग देखो ने ओप्पो आमतौर पर चलो मुकुटे पीन आने आना नाने आना रैल पाग आने आना නේද මොන කම් එහෙම නොත් එහෙම මොකද වෙන්නේ අපිට අනතුරක් සිද්ධ වෙනවා සමහර ගම් වතුර දැක්කහම ඔක්කොම අමතක වෙනවා ගම් වතුරට පයින්නෝ නේද පීනන්න පණින්නේ නමුත් දන්නේම නැතුව අනතුරක් සිද්ධ වෙනවා ඉතින් ඒක නිසා පුතේ අපි පොඩ්ඩක් මොලේ කතා කරන්න ඕන තැනකට නේද ගන්න පළු स्थान ඒ වගේ අම්මා කතා කරන්න මම්මා හරි අපෙන්ද සම්බියන් අවස්තලේ අයියෝ හොඳයි පුතේ අපි බලමු එහෙනම් දැන් එහෙනම් ඉතින් මේ පිටු ඉඳ තියන්න ඉතුරු පින්තූරයක් දෙකක් අලවන්න ඉඳ තියන්න මේ පිටු හරි දැන් ඔන්න මයික් එක මියුට් කරගෙන හොඳට අහගෙන ඉන්න ඕනේ उदयराम ඔයාට පුළුවන් වෙන්න ඕන අඳුන ගන්න නේ එයා මෙහෙම සමායර මෙහෙම වැනින්න පුළුවන් නේද ඇස් දෙක පියවිලා නිකම් මේ එහෙට මෙහෙට හරි අමාරුවෙන් ඉන්නේ ඔළුව එහෙම හරවන්න පුළුවන් නේ සමහර එකවරම බිම ඇද වැටෙන්න පුළුවන් එහෙම වැද්දකොට ඔයාලා මොකද කරන්නේ පැනලා දුවනවද නෑ එහෙම කරන්න එපා ඔයාලා බය වෙන්න එපා ඒ ළමයා යාළුවව අල්ලගන්න නේද යාව අල්ලගන්න මොකද එයාට දැන් අමාරුයි එයාට දැන් සීය නෑ अलगेंट
එකගෙන ගිහිල්ලා යාළුවෝ දාලා ඔයා යනවද නෑ එහෙම කරන්න එපා නේද එතන දැන් මේ කලන්තයකදී වෙන්නේ මොකක්ද කියලා තමයි දැනගෙන ඉන්නවා කලන්තයක් හොද වෙන්නේ කොහොමද සමහර විට කලන්තයක් හැදෙන්නේ අපි උදේට හොදට ආහාර කන්න නැතුව ඉස්කෝලේ ගියාට පස්සේ නේද සමහර විට කෑවත් අර අවු ඉන්නකොට මේ අමාරුයි අපිට ඇඟට අමාරුයි නේද එතකොට කලන්තයක් හැදෙන්න පුළුවන් තේරුණාද එතකොට මේ කලන්තයකදී පුතේ වෙන්නේ මොකක්ද දන්නවද දැන් අපේ ඔළුව තියෙනවානේ නේද ඔයාලගේ ඔළුව තියෙනව නේද ඔළුවට ලේ ගමන් කිරීම අඩු වෙනවා දැන් මේ ඔයාලගේ ලේ ගමන් කරන්නේ කොහේදද මෙන්න මේ විතර තියෙනවා නේද වම් පැත්තේ තියෙනවා ඔයාලගේ හදවත නේ හෘද වස්තුව කියලා අපි කියන්නේ හෘදේ තියෙන මෙතන ඇතුලේ ඉතින් ඒකෙන් තමයි මේ අර ජල මෝටරයක් වගේ එක ජලය දෙන මෝටරේ තියෙන ඔයාලගේ ටැංකියට අන්නේ වගේ මෝටරයක් වගේ නේද ඒකෙන් තමයි මේ ලේ ඇඟේ හැමතැනම යවන්නේ එතකොට ඒකෙන් තමයි අපේ මොළේටත් ලේ යවන්නේ මොළේට ලේ යවන්න ඕනේ නැත්නම් ඒක වැඩ කරන්නේ නැහැ තේරුණාද එතකොට අර අවුවේ ඉන්නකොට සිති හරිම අමාරුයි දෙහෙට්ටුයි එතන ඔළුවට යන ලේ ප්‍රමාණය අඩු වෙනවා අඩු වෙලා අඩු වුණාට පස්සේ තමයි කලන්ත හැදෙන්නේ නේද එතකොට දැන් එයාට මේ අපි පන්ති කාමරේට එකගිර ගියාට පස්සේ අපි එයාව නේද මේ ඩෙස්ක් එක හාන්ති කරවන්නේ නේ සමහර විට කකුල් දෙක උඩට තියන ඇයි මේ කකුල් දෙක උඩට තියන්නේ ගොඩක් උඩට තියන්නේ නේද ඔළුව පහතට සිටසේ තමයි තියන්නේ ඇයි දැන් ඕනම තැනකින් දැන් මෙහෙම පහළට තියෙන විදිහට තියුවාම නේද දැන් අපිට මෙතෙන්ට අපි වතුර දාන වතුර දැම්මම වතුර නිකාම ගලාගෙන යනවා නේද ඒ වගේ ඔළුවට ලේ ගමන් කිරීම පහසු කරන්න තමයි ලේසි කරන්න තමයි අර ඔළුව පහළට තියන්නේ එහෙනම් පහළට තියන එක මෙහෙම තියන්න එපා මොකද සාමාන්‍යයෙන් පහත් නැතා ඔළුව මෙහෙම ගහගෙන ඉන්න කියලා කියනවා නේද එතකොට හිසට ලේ ගමන් කිරීම පහසුයි පහසු වුණාට පස්සේ යාර කලන්ති පොද වෙනවා නේද ඉතින් කලන්ති දැම්මම අපි හැමෝම එතන වට වෙලා ඉන්නවද යමුණොත් එහෙම යාට හුස්ම ගන්නත් බැරුව මේ තවත් කලන්ති අමාරු වෙන්න පුළුවන් වට වෙලා ඉන්න එක හොඳ නැහැ නේ එයාට හොඳට හුස්ම ගැනීමට ඉඩ තියෙන්න ඕනේ නේද ඒ වගේම ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපි මේ කරන්න පුළුවන් වෙන්න ඕන ගාන තේරුණාද කලන්තියක් හැදුණු වෙලාවක අපි වට වෙනවට වඩා හොඳයි එයාට හොඳින් හුස්ම ගැනීමට සුදුසු විදියට එතන හදාගන්න එක නේ ළමයි ටික අයින් කරන්න ප්‍රෝගියාවට රොපී සිටීම හොඳ නැහැ නොකළ යුතු දෙයක් තේරුණාද හයි අපි හිතමු ඔන්න ඔයයි යාළුවයි යනකොට යාළුවගේ කකුල බල්ලෙක් කපාන නැත්නම් ඔයාගේ කකුල බල්ලෙක් කපාන ඉතින් යාළුවා කකුල බල්ලෙක් කරනයි කියලා හිතමු අපි ඔය බල්ලෙක් කෑවොත් මොකද කරන්නේ දැන් මොන බල්ලෙක් කපා කෑවේ බය වෙනවා තමයි නේද බය වුණාට හරියන්නේ නැහැ දැන් ඊළඟට කරන්න ඕන දේ තමයි දැනගෙන ඉන්න ඕනේ ඔව් බල්ලෙක් කපා කෑවම් කකුල සබන් දාලා සෝදන්න ඕන මුලින්ම කරන්න ඕන ඔව් සබන් දා පිරිසිදු බල්ලෙක් කෑවම වැඩි විතර වැඩි විතර කතා කරන්න ඕන වැඩි විදියට දැනුම් දෙන්න ඕන මුලින්ම ඒක හරි නේද වැඩි විදියට තමයි මුලින්ම කරන්න ඕන හැබැයි අපි කරන්න ඕනේ සේදීම හොඳින් සේදීම නේද ගලා යන ජලයේ ගලා යන ජලයේ කියන්නේ අර ටැප් එකකට ඇල්ලුවට කමක් නෑ නේ එහෙම නැත්නම් දොළපාරකින් සේදුවත් කමක් නෑ හැබැයි පිරිසිදු වතුර වෙන්න ඕන වතුර බාල්දියකින් උණු හොදන්න එපා ගලා යන වතුරෙන් උණු හොදන්න ගලාගෙන යන වතුර ඇයි ඒ මොකද අර විස බීජ ටික නේද ඈතට යන්නේ ගලාගෙන යන වතුරේ සේදුව විතරයි රයිට් ඒ බාත් සපාකේ නේ දැන් ඔන්න දෙකකදී කරන්න ඕන දේවල් හරි අහන් ඉන්න නොකල යුතු දේ තමයි සමහරු කරනෝ මේ බල්ලෙක් සපා කරනවා අර තුවාලේ රෙදි පටි වලින් තද කරලා බඳිනවා
නේද? එක එක මෙහෙත් වර්ග දාන කොළේ වර්ග කොටලා දානවා. මේ දන්නේ නැතුව දැනගෙන නම් ඒව කරාට කමක් නැහැ වේද මහත්තයෙක් නා. ඔයාල වේද මහත්තු නෙවෙයි නේද? ඔය එක එක කොළ වර්ග කොටලා දානවා, ආරවද දානවා, මේව දානවා, තෙල් දානවා. ඒව කරන්න අර. තේරුණා? රිහිපටි වලින් බැඳීමක් හොඳ නැහැ. නොකළ යුතු දෙයක්. හරි. මේ වෙනත් කෙනෙක් ගියේ කියනවා. වතුරට පණින්න අපි මුදිමුක් කරන්නේ එක් දැක්කොත් පණින්න බැරි හිටියෙකට දැක්කේ නේ ඉතාලි ඉක්මනින් වැටුකට පිනනුලවා අපතර නොකළ යුතු දේ තමයි වතුරට පැනලා බේර ගන්න උත්සාහ කිරීම නේද සමහරට මෙහෙමයි අර සමහර වෙලාවට කියලා අර ආරක්ෂිත මේ ටයර් වගේ දේවල් එතකොට ළඟ තිබුණේ ආරක්ෂිත ටයරයක් මේ ටයරයක් නෙවෙයි මේ අපි කියන්නේ ඒකට ටියුබ් එකක් නේද එහෙම තිබුණොත් එහෙම ඒ ටියුබ් එක දාන්න පුළුවන් එයා ඉන්න තැනට නේද කෝටුව බුද කුප්පුවක් වුණත් එයාට අල්ල ගන්න දෙන්න පුළුවන් ඒ වගේ පොඩි වැඩක් කරන්න පුළුවන් නමුත් වතුරට නැන්නේ පුළුවන් අන්තිම ටයර් ටයර් ඔන්න දැන් අපි අනතුරු තුරකදී කළ යුතු දේවල් ඉගෙන ගන්න නේද හොඳයි මම ඉතින් වාල්ට ඉන්පුරදී තෙන්නතු අපි කියන්නේ ආපිටම නැවත සාකච්ඡා වෙනවනේ හරි මාතුකාව ලියලා අපි ඒක ආයි බලමු නේද මාතුකාව ලියමු අනතුරකදී කල යුතු දේ අනතුරකදී කල යුතු දේ පළවෙනි එක ක්ලාන්තය කළ යුතු දේ මොකක්ද රෝගියාට හොඳින් උස්ම ගැනීමට නොකළ යුතු දේ මොකක්ද? නොකළ යුතු දේ මොකක්ද පුතේ? මාසිකව යන්න රෝගියාවට රොක් වීම රෝගියා වටා රොක් වීම රෝගියා වටා රොක් වෙන එක නොකළ යුතු දෙයක්
ඔය කල යුතු දේ නොකල යුතු දේ පැහැදිලිව ලියන්න ඕන හොඳේ නොකල යුතු දේ රෝගියා වටා රොක්වීම ගලායන පිරිසිදු ජලයේ තුවාලය තුවාලෙන් සේදී තමන් යොදා තුවාලය සබන් යොදා සේදී සබන් යොදා නොකළ යුතු දේ මොකද්ද? අබ්බෙහෙත් දැමි. අබ්බෙහෙත් දැමීම කියන්නේ පුතේ මේ ඔය විවිධ කොළ වර්ග එහෙම නේද? තියලා රෙදි පටි වලින් ගැට ගැසීම. අබ්බෙහෙත් දැමීම රෙදි පටි වලින් ගැටීම. රෙදි පාටි වලින් ගැට ගැසීම නේද? නොකළ යුතු දේ. අත් බෙහෙත් දැමීම. බෙහෙත්. බල්ලෙක් සපා කෑම. තුන සෑමකන්නේපා මකලියන් තුන
රෙදි පටි වලින් වෙලී පටි ඒකට කල යුතු දේ නොකල යුතු දේ ඔයාලා ලියන්න පුළුවන්ද පුළුවන් සර් ලියන්න පුළුවන් පුළුවන් සර් අන්න ගෙදර වැඩක් මොකක්ද සර් කිව්වේ කෙනෙක් දියේ ගිලීම කියන එකට කල යුතු දේ නොකල යුතු දේ ඔයාලා ලියන්න ඕන තනියම තේරුණාද අර තුන්වෙනි එකට කල යුතු දේ නොකල යුතු දේ කියලා යටින් ලියලා ඉඳ තියන්න ඒකට උත්තර ලියන්න හොඳේ ඕකෙත් පුතේ ඔයාල කැමති එකක පින්තූරයක් කලවන්න ගැලපෙන පින්තූරයක් නාදම් පරිසරය පාඩම ඔව් අපි මෙතනින් පරිසරය පාඩම අවසන් කරනවා